SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. හිතාදර සහෝදර සහෝදරියනි 2019 අප්‍රේල් 21 වෙනිදා එනම් පාස්කු ඉරිදා ලංකාවේ කොළඹ නගරයේ මඩකලපුවේ සිදුවෙච්ච ත්‍රස්ත ප්‍රහාරය ලංකාවේ ඊට කලින් තිබුණු අවුරුදු 30ක යුද්ධයට පස්සේ සිදුවෙච්ච ඉතාමත්ම භයානක ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස දැන් වෙනකොට හැම කෙනාම පිළි අරන් තියෙනවා මේ ත්‍රස්ත ප්‍රහාරයට පදනම් වෙච්ච අය සියලු දෙනා පිළිබඳ සොයා බලන්නට අපි ඉතාමත්ම ලොකු උනන්දුවකින් කටයුතු කළේ එදා ඒ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අපේ ජනතාව සංසුන් කරලා යුක්තිය ඉෂ්ට කිරීම අපේ කර උඩට ගත්තු වාතාවරණයක් නිසායි නැත්නම් ඒ වෙලාවේ අපි දන්නවා මිනිස්යන්ගේ හැඟීම් ඉතාමත්ම දුෂ්කර අඩියකට පත් වෙනකොට මිනිස්යාට හිතෙන්නේ පහර දෙන්නයි ඒ නිසා ඉතා භයානක තත්වයේ කලබලයක් ලංකාව තුළ නිර්මාණය වෙන්නට හැකියාව තිබුණා අපි ඒ තත්වය පාලනය කළේ අපි ආගම් අදහන නිසා ආගමික චින්තනයට අනුව පහරට පහර දීම සුදුසු නොවන ක්‍රියාදාමයක් නිසායි ඉතින් අපි බලාපොරොත්තු වුණා ඒ දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්න අපට රාජ්‍ය ආයතන සහ බුද්ධි අංශවල නිලධාරීනුත් පොලිසියත් අවශ්‍ය සහයෝගය අපිට ලබා දෙයි කියලා දැන් අවුරුදු දෙකහමාරකුත් පැනලා අවුරුදු තුනක් ඉවර වෙන්නට යන කාලය වෙනකොට මේ තාක් දුරට එවැනි යුක්තියක් ඉෂ්ට වුණා කියලා අපිට කොහොමඩවත් පිළිගන්න බෑ ඇත්ත තමයි මේ ප්‍රහාරයේ පිටිපස්සේ කෙලින්ම හිටියේ මුස්ලිම් අන්තවාදීන් පිරිසක් නමුත් මේ ප්‍රහාරය සිදු වෙනවා කියන එක පිළිබඳව හොඳින් දැනගෙන හිටියා බුද්ධි අංශවල නිලධාරීන් පොලිසිය උසස් නිලධාරීන් ඒ පිළිබඳව සාක්ෂි අපි ගාව තියෙනවා ඒ කියන්නේ විශේෂයෙන්ම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ මේ පිළිබඳව පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා දැන් ඒ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පදනම් වෙලා තියෙන ජනාධිපති කොමිෂන් සභාවේදී දුන්නු සාක්ෂි පදනම් කරගෙනයි නමුත් ඒ කොමිෂන් සභාවේ දුන්නු සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා ඒක හංගලා තියෙනවා ඒ වෙලුම් කීපය අපි ඉල්ලලා ලිපි යවලා තියෙනවා ඒ පිළිබඳව අපව දැනුවත් කරන්න කියලා තියෙනවා ඉල්ලීම් කරලා තියෙනවා නමුත් ඒ කිසිම ඉල්ලීමක් සලකන්නේ නැතිව ඒ සාක්ෂි සංගවා තැබීමට මේ ඉස්සෙල්ලා හිටපු රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියෙනවා ඒ නිසා මේ කොමිෂන් සභා වාර්තාවේ පදනම අනුව අපිට මේ පුද්ගලයන් ගැන සත්‍ය හෙළිදරව් කර ගැනීමේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. එතකොට කොමිෂන් සභා වාර්තා පැහැදිලිවම යම් යම් පුද්ගලයන් මේ පිළිබඳව දැනගෙන ඉඳලා ඒකට කිසි දෙයක් කළේ නැහැයි කියලා ඒ අයට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරලා තියෙද්දී දැන් සිදුවෙන්නේ සම්පූර්ණයෙන්ම නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා ඒ යුක්තිය ඉෂ්ට නොවන තත්වයකට පත්වීමයි. ඒ ගැන අපි ඇත්ත වශයෙන්ම බලවත්සේ කනගාටුවට පත්වෙනවා. ඒ නිසා අපි මේ රජය අපිට දුන්නු පොරොන්දු මේ පිළිබඳව එකක්වත් ඉෂ්ට කරලා නැති බව පැහැදිලිවම ප්‍රකාශ කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ සාරාන් හෂීම්ගේ කණ්ඩායමත් සමග වක්‍රව ගනුදෙනු කරපු ඇතැම් පුද්ගලයන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරලා තියෙනවා ඒවත් හරියට කෙරෙනවද කියලා අපි දන්නේ නැහැ අනිත් අතින් ඒ වගේම ඒ මේ කාරණාව සම්බන්ධව පැහැදිලිවම දැනගෙන හිටලා ඒ පිළිබඳව ඒ වළක්වන්නට මුකුත් නොකරපු රාජ්‍ය නායකයෝ සහ උසස් බුද්ධි අංශවල නිලධාරීන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් ආරක්ෂා කරලා ඔවුන්ට උසස් වීම් ලබා දීලා මේ නීතියේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම විහිළුවක තත්වයට පත් කරලා තියෙනවා දැන් ඉන්න රජය. ඒක මම කෙලින්ම ඒ අයට චෝදනා කරනවා මේ සම්බන්ධව.
ඒ නිසා අපි මේ වගේ දවසක අපේ අදිෂ්ඨානය ශක්තිමත් කරගත යුතුයි. කවදා හරි දවසක අපිත් නැතුව මේ රජයේ නායකයොත් නැතුව ඉස්සරහාට එන්න තියෙන රජයකින් හෝ මේ යුක්තිය අපිට ඉෂ්ට වෙනවා නම් ඒක එදාට සිදු වෙන්නකම් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපිට තියෙන්නේ. දැන් තියෙන රජය ගැන හෝ දැන් තියෙන මේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන හෝ කිසිදු විශ්වාසයක් අපිට තබන්නට බැරි බව දැන් පැහැදිලිව පේනවා. ඒ නිසා අපි ඒ ගැන කනගාටු වෙනවා, දුක් වෙනවා. අපේ ජනතාවගේ සුසුම් ලෑම්, කඳුළු, වේදනාව ඉදිරියේ අත හොදාගෙන පැත්තකට වෙන්නට මේ ආණ්ඩුවත් මේ නීතිපති දෙපාර්තමේන්තුවත් මේ සියලු දෙනාම කටයුතු කිරීම ඉතාමත්ම කනගාටුදායක අත්දැකීමක් නූතන ඉතිහාසයේ. ශ්‍රී ලංකාව නිදහස ලබාගත් දවසේ ඉඳලා සිද්ධ වුණේ ක්‍රමක්‍රමයෙන් නීතියටත් රටේ සහෝදරත්වයටත් ආධ්‍යාත්මික වටිනාකම් වලටත් පහර දීමේ දේශපාලන නායකයන්ගේ වැඩපිළිවෙලයි. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද අපිට උදා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රමවේදය අපි වෙනස් කරන්නට කටයුතු කළ යුතුයි. මේ ක්‍රමවේදය වෙනස් නොකළොත් මේ රට තව තවත් ආගාධයට ඇද වැටිලා අපේ ජනතාව ඉතාමත්ම අසරණ තත්ත්වයකට පත් වෙනවා. මෙතනදී මම කතා කරන්නේ අපේ පාස්කු ප්‍රහාරයට අහුවෙච්ච ඒ වින්දිතයන් ගැන පමණක් නොවේ, මුළු රටම ගැන. අපේ රටේ ජීවත් වෙන බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි මේ සෑම දෙනෙක් ගැනමයි මම කතා කරන්නේ. මොකද මේ ප්‍රහාරවලින් මැරුණේ කතෝලිකයෝ විතරක් නෙවෙයි. මේ ප්‍රහාරවලින් බෞද්ධ අය, හින්දු අය, මුස්ලිම් අය, ක්‍රිස්තියානි අය බොහෝ දෙනෙක් මැරුණා. මේ ප්‍රහාරවලින් බොහෝ දෙනෙකුගේ ජීවිත අවුල් වුණා. ඒ නිසා මේ ප්‍රහාරවල මේ ලේවලට එදා බලේ හිටිය අයත්, ඒ බලය අයුතු ලෙස පාවිච්චි කරපු අයත්, මේ ලේවලට ඒ මුස්ලිම් අන්තවාදීන්ට සහය දැක්වූ අයත් සියලු දෙනාම වග කියන්නේ. ඒ වගේම මේ රට තුළ ජාතීන් කෙටවීම, ආගම් කෙටවීම පදනම් කරගත්තු ඇතැම් සංවිධානත් වග කියන්න ඕනේ මේ ලේවලට. එනිසා අපි අදහන දෙවියන් වහන්සේ කවදාහරි දවසක මේ යුක්තිය අපිට ඉෂ්ට කර දෙයි කියන බලාපොරොත්තුවෙන් අපි අපේ අරගලය ඉදිරියටම කරගෙන යන බව සහතික වෙන්නට ඕනේ. එය කරගෙන යන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ නිසා මේ වැඩපිළිවෙල සඳහා දායක වෙන එක ප්‍රයත්නයක් හැටියට අපේ ලාල් පුෂ්පදේව පියතුමා විසින් රචනා කරලා සකස් කරපු මේ පොත එනම් තිත කියන පොත, එකේ ඉතාමත් වැදගත් වචන කීපයක් තියෙනවා. මෙවන් ම්ලේච්ඡ සංහාර යලි සිදු නොවන්නට කියන එක මේක සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ ඉතා වැදගත් චේතනාවක් හැම දෙයක්ම කරද්දී. ඒ නිසා මේ අවස්ථාවේදී මම ඔබ සියලු දෙනාටම සුබ පතමින්, ගරු ලාල් පුෂ්පදේව පියතුමාට ස්තුතිවන්ත වෙමින්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. ඔබ සැමට ජේසු පිහිටයි.